පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව වෙත බන්ධනාගාර රථයකින් රැගෙන ආවේ විශේෂ ආරක්ෂාවක් සහිතවයි. විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සඳහා රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටියද කතානායකවරයා ඊට අවසර ලබා දුන්නේ නැහැ. ස්ථාවර නියෝග අනුව මේ අවස්ථාවක් දෙන්න මේ අවස්ථාවේදී පැහැදිලි එක ස්ථාවර නියෝග තුල ඔබතුමාට පසුව පාර්ලිමේන්තු විවාදයෙන් බැහැරව ඔහුට ප්‍රකාශයක් කිරීමට අවසර ලැබුණා. ඒ අනුව සිය විශේෂ ප්‍රකාශය මගින් රාමනායක මහතා තමන්ගේ හඬපට නිසා අපහසුතාවට පත් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටියා. පොදු ජනතාවට මම මේ කතාව කියන්නේ ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාව ඉල්ලනවා. දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාව ඉල්ලනවා. මේ අතර රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ කියදුණු බව කියන එනිසාම වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණ විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. පැය කිහිපයක් සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුවයි ඒ මහතා අපරාධ කොට්ටාශයෙන් පිටව ගියේ. මේ අතර රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ නිරත වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පත්මිනි රණවක මහත්මියද ඒ විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. රන්ජන් රාමනායක අත්තරංගොඩ ගත්තාසේම පත්මිනි එන් රණවක හිටපු මහාධිකරණ විනිසුරුවරිය වහාම අත්තරංගොඩ ගත යුතුමයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරව වහාම අත්තරංගොඩ ගන්නේ කියලා අපි මේ වෙලාවේ පොලිසියට බල කරනවා. ඇත්තටම භාරත ලක්ෂණ ප්‍රේමචන්ද්‍ර මහත්මයා මේ වෙනකොට මිය ගිහිලා තියෙන එක ඇත්තටම හොඳයි. ඔහු ජීවතුන් අතර හිටියානම් දෝනියන්දගේ හඬපට අහලා පපුව බැරලා මැරෙනවා. BBC මාධ්‍ය ජාලයේ අමීන් උන්නේ එතනම් රටට ප්‍රජාතන්ත්‍රවාදය හඳුනලා දීපු මිනිහ තවත් නැද මේ මාධ්‍යවේදීන් පාස්කු පෙරහැර එල්ලුණාට පස්සේ සිංහල බෞද්ධයන් පල්ලිවලට බෝම්බ ගහනවා කියලා අන්තර්ජාතික වශයෙන් ප්‍රචාරය කළේ මේ අමීන් කියන පුද්ගලයා. අමීන්ගේ තාත්තා අන්තවාදියෙක් සමග ගනුදෙනු කරනවා, අන්තවාදීන් සමග සාකච්ඡා කරන රූපරාණු අපිසන්තකයේ තිබෙනවා. ඔහු රටේ අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට කටයුතු කරන්නේ කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. 19 සංශෝධනයේ අධිකරණයේ ස්වාධීන වෙලා තියෙන හැටි රන්ජන්ගේ හඬපට වලින් ලෝකෙටම ප්‍රදර්ශනය වෙලා ඉවරයි. අධිකරණයේ සැබවීම ස්වාධීනව කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න කතානායකතුමා මේ දක්වා පියවර අරන්නේ. ඒ නිසා විධායකයේ වගේම අධිකරණයේ සහ ව්‍යවස්ථා දායකයාත් රන්ජන්ගේ හඬපට හුටපට පිළිබඳ වහාම ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. අනුග දිසානායක රාජිත සේනාරත්න චම්පික රනිල් වික්‍රමසිංහ ඇතුළු පහුගේ යහපාල නාණ්ඩුව අරලියගහ මන්දිරයට එකතු වෙලා හදපු ඒ කල්ලියේ උවමනාව මත රන්ජන් රාමනායක ක්‍රියාත්මක වෙලා අද මේ කරපු විනාශකාරී ක්‍රියාවන් හඬපටවලින්ම ඔප්පු වෙලා තිබෙනවා. එනිසා අද මේ ශානිලගේ අපරාධ මේ තරම් හෙළිදරව් වෙලා තියෙද්දි ඊට විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.